කන්න ලැබෙයි අයිනද තියෙන තන හොයාගන්න බැරුව ඉන්නේ. අපි ට්‍රයි කරමු, අපි ට්‍රයි කරමු, ට්‍රයි ඇන් ට්‍රයි, වන් ඩේ යූ කැන් ෆ්ලයි. ඒක දන්න රයිට්. දැන් මම මේ යස් ඔය අඹයට කතාව ඇත්තටම ගෙනාවේ අද දවසේ ගැන කතා කරන්න නෙවෙයි. හරි හරි, අද දවසේ ගැන කතා කරන්න නෙවෙයි. මේ ඕක පොඩි කාලේ අපි ඉගෙනගත් එකක්නේ. අනිවාර්යෙන් පොඩි කාලේ අපි බලාගෙන හිටියනේ ඕවා. නේද? ඉතින් මේ ලොකු වෙනකොට ඉතින් ඔය අඹයට හිටවන්න මේ වෙලාවක් නැහැ. නමුත් ඔය අවුරුදු ගානකට කලින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත, ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත, ඒගොල්ලෝ හරි අපූරු අයිඩියා එකක් ගෙනාවා. දැන් රුක්රෝපණ සතියක් කියලා එකක් තියෙනවානේ. රුක්රෝපණය සඳහා දවසක් තියෙනවා. ගස්වැල් එදාට අපි පුදුම විදිහට සුරකින්න අපි ඉතින් මාර විදිහට පීත්ත පටි කපලා, ලොකු වලවල් කපලා, මං දැකලා තියෙන සමහර මැති ඇමතුවරු ලොකු වලවල් වල බැහැලා, නේද? ඒකනේ ලොකු වලවල් වල බැහැලා මේව හිටවන ඒවා අපි දැකලා තියෙනවා. නමුත් ඉතින් කාලයක් යනකොට මේ ඒවා අපිට හැමම අමතක වෙලා යනවා. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ හඳුන්වා දීපු වැඩපිළිවෙල තමයි හරිම සරල එකක්. හරි. ඒගොල්ලෝ මිනිසුන් උනන්දු කරා වාහනේ යනකොට ඔය එක එක ඇට ජාති වාහනේ තියාගෙන අරගෙන යන්න. හුඟක් වෙලාවට අඹ ඇට. දැන් කාලා ඉතුරු වෙන අඹ ගෙඩියේ ඉතුරු වෙන අඹ ඇටි හොදා කරලා පොඩි බෑග් එකකට දාලා වාහනේට දාලා තියෙනවා. හා. වාහනේ සීට් එක පිටිපස්සෙන් වගේ. ඕකේ. එතකොට කොස් මදුළු කාලා කොස් ඇට ටික නේද කොල්ල තියෙනවා. ඒ වගේ මේ හැම ඇට ජාති මෙහෙම පැලවෙන්නේ නැහැ. ඇඹරැල්ලට. ඇඹරැල්ලටත් එහෙම පැලවෙනවද? ඔව් ඉතින් පැලවෙනවා ඇත. නේද? වාර ඇඹරැල්ල නැවගියේ කැවයික. ඇඹුල් කන්න හිතෙන මොකද? නෑ. මොකද කියලා ඇඹුල් ජාති. චූටි භාජනයක් තියාගෙන නිකන් ඔහෙ දාන්න එපා, නිකන් වැල වර්ග කාලා කොස්සට නම් මනං වාහනේ පිටිපස්සට දාන්න හරි මදි වගේ නේද? අඹ ගෙඩිය මෙහෙම කාලා කාලා එහෙම අඹ ඇටේ පිටිපස්ස සීට් එක උඩට ඒක හරියන්නේ නැහැ. පොඩි භාජනයක් තියාගන්න. හරි. ඒ කන ඒ ගෑමවල ඒ වගේ ඇට ජාති ඔබට හිතන හිතන ඒවා ඉව තහලා වෙනම තියාගන්න. සමහර අය දූරියන් ආසනේ. දූරියනොත් ට්‍රයි කරලා බලන්න. ඒ වාහනේ දූරියන් ගෙඩියක් තියාගත්තම කවුරුවත් නගින්නෙත් නෑ වාහනේ. ඔබට කාවත් කවදාවත් ඔෆිස් එකට ඩ්‍රොප් කරන්න වෙන්නෙත් නෑ නැගපු සැනින්ම. එක මම මම බස් එක යනවා කියලා. මහාරාෂ්ට්‍රයේ තිබිච්ච ප්‍රැක්ටිස් එක යන ගමන් ඒ ඇටජාති විසි කරන් යනවා. ඒ තියෙන ඉඩම් තියෙනවනේ හිස් ඉඩම් විසි කරන් යනවා. හිමීට හිමීට පැලවෙනවා. සුගතදාස ග්‍රවුන්ඩ් එක ගාවින් යනකොට වගේ දාන්න එපා. ඉඩ තියෙනවනේ හොඳට සෙත්තාරාමේ ගාව විසි කරන් යනවා. අයියෝ අයියෝ නේද? රන්ගිරි දමලු ක්‍රීඩාංගණය විසි කරා යනවා. දැන් අපේ රටේ ක්‍රිකට් තියෙන තැන් ඒ හැටේ බැලුවාම ඇට ජාති විසි කරන කීට වඩා හොඳයි ක්‍රිකට් තවත් ප්‍රයෝජනවත් තියනවානේ ඊට වඩා. ඉතින් ඔන්න ඔහොම තමයි. මේක නිකන් අයිඩියා එකක් විතරයි. නමුත් අමතක කරන්න එපා මේක මහාරාෂ්ට්‍රයේ වැඩ කරා. ඔය නිකන් සතියක් දාලා ගස් තවනවා වගේ නෙමෙයි මේක. ඒ ගස් වලට වඩා හොඳට ඇට ජාති පොළොවේ මුල් ඇදගෙන හිමීට පැලවෙන්න පටන් ගන්නවා. 100% FM.